ඇත්තෙන්ම ඉතාම සතුටුස වෙනවට දවසක් අද 2018 ජනවාරි මාසේ ජනාධිපතිතුමා කියු ප්‍රකාරයටම මේ වගේම කොකේන් විශාල ප්‍රමාණයක් විනාශ කළ මේ දෙවැනි අවස්ථාව අද කොකේන් කිලෝ 764ක් මේ ගෝනුවල මේ ගබඩා සංකීර්ණයට විනාශ කළා. ඉතින් මම හිතනවා මේක තමයි යහපාලනී ලබපු ලොකුම ජයග්‍රහණය. පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ ලංකාවට ලොකු පිළිකාවක් වෙලා තිබුණ මේ කොකේන්, අයිස්, ඒ වගේම කව්බෝයි, කව්ගර්ල්, එක්ස්ටසි, හෙරොයින් වැනි මේ මෙවැනි මනුෂ්‍යයාගේ ජීවිතය අපේ තරුණ පරපුර විනාශ කරන තරුණ පරපුරේ චින්තනය විනාශ කරන මෙවැනි දේවල් මත්ද්‍රව්‍ය විනාශ කරන මේ වැඩපිළිවෙලාවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ කියන එක බොහොම කටපුරා කියන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. නමුත් පහුගිය යුගයේ අපි බලද්දී මම හැම වෙලේම වයින්වා කියලා හිතන්න එපා. පහුගිය ටිකේ අපි දැක්කේ මීගම ප්‍රදේශයේ හිටපු නියෝජ්‍ය රාජ්‍ය අමතිවරයෙක්ගේ ගෙදර මේ වගේම ස්ටීෆ් එකෙන් ගිහිල්ලා වටලපු වෙලේ ඒ කාලේ හිටපු ජනාධිපතිවරු කොලේ චොපර් එකෙන් ගිහිල්ලා බදාගෙන ඒ චූදිතයව වැළඳගෙන ඒවා නිදහස් කරපු එක. එතකොට අල්ලන්නගේ ස්ටීෆ් නිලධාරය අසරණ වුණා, නාකෝටික්ස් එකේ අය අසරණ වුණා, අන්තරාය ඖෂධ මණ්ඩලේ ඒ සියලු දෙනා අසරණ වෙනවා. ඉතින් මෙවැනි ජනාධිපතිවරයෙක් හරි වටින්නේ මෙතුමා මේ බිලියන ගානක. දැන් මේක මට මම අහපු විදිහට ඩොලර් මිලියන 100 ගණක, ඒ කියන්නේ බිලියන ගානකට කිට්ටු. ඉතින් මෙපමණ දැන් මේ වගේ ෆේස්බුක් එකේ මේ ගැන කතාවක් යනවා. මේ ගුරුනේ මේ පිටි ගෙනත් දාලා තමයි මේක මේ බොරුවක් කරන්නේ, මේ නඩු බාන්න මාරු වෙනවා කියලා. අන්න ඉන්නවා ලංකා ජයරත්න මහන්සිලාතුමිය ඉන්නේ, මේ නිලධාරීන් ඉන්නවා. ඕනක පබ්ලික් එකේ මේවා කරන්නේ, හොරෙන් නෙමෙයි හංගල කරන්නේ. එහිඳ මේ සේරම බොහොම ට්‍රාන්ස්පරන්සි, බොහොම විනිවිද පේන විදිහට තමයි කරන්නේ. ඉතින් මේක කිසිම වැරදි වැඩක්, ඒ කියන්නේ හරවා ගැහීමක්, ඒ කියන්නේ වංචාවක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක බලන්න තමයි මම S2 බලන්න තමයි මෙතන තාලේ. මට ගරු ජනාධිපතිතුමාගේ කාර්යාලයම අයියේ කතා කරලා කිව්වා අනිවාර්යෙන් එන්න කියලා. මම මොකද කොකේන් පිළිබඳ මම විශාල හඬක් නැගුවා. ජනාධිපතිතුමා විහිළු කළා. තව ටික වෙලාවක් මුගියයි දන්නේ නැහැ මගෙත් ලිච් එක කරන්න ඕනද කියලා. මම කිව්වා පුදුමා එහෙම පුද්ගලෙක් නෙමෙයි, බොහොම ගෞරවනීය පුද්ගලෙක්. ඉතින් මම එතුමාට උඩදී කිව්වා මගේ මා කිව්ව පරීක්ෂණයට පුළුවන් නම් සර් සහයෝගයක් දෙන්න කියලා. එතකොට එතුමා කිව්වා මාව අමාරුවේ දාන්න ඕන දෙයක් කරපන් කියලා. ඉතින් මම තාම කියන්නේ, තාම මගේ මතය, මගේ නම් මතය වෙනස් කරගන්නෙම නැහැ. දේශපාලන ආශිර්වාදයෙන් තොරව, දේශපාලඥයන්ගේ බලවතුන්ගේ ආශිර්වාදයෙන් තොරව මෙපමණ කොකේන් ප්‍රමාණයක් ලංකාවට එන්නේ නැහැ කියන. ඉතින් අද මේ දේශපාලන අධිකාරිය, අපේ යහපාලන දේශපාලන අධිකාරිය කොකේන් වලට මරු පහරක් වෙලා තියෙනවා. නමුත් මදුස්ලා වගේ අය වගේ ටික එක දිගට අහුනේ මේ කොකේන් මේ ගෙනල්. ඉතින් මම කියන්නේ මෙපමණ කොකේන් සංඛ්‍යාවක් ප්‍රමාණයක් ලංකාවට එනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. අද ජනාධිපතිතුමා කිව්ව විදිහට 100,000කහමාරක් වගේ ප්‍රමාණයක්, 2,20,00,000 100,000කහමාරක් වගේ ප්‍රමාණයක් කොකේන් ලෝනින් කුඩු ලෝලින් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මාධ්‍යවලින් මම පූර්ණ සහයෝගය බලාපොරොත්තු වෙනවා. මම හිතලුවට කිව්ව කතාවක් නෙමෙයි, මම තාම ඒ මතයේම ඉන්නවා. පාර්ලිමේන්තුවේ 24 දිනක් මේ සම්බන්ධයි ඇබ්බැහි වුණා ඉන්න. ඒ පරීක්ෂණය කරන්න මට උදව් වුණේ බුද්ධික පදිරණ මහත්තයා විතරයි. මම කිව්ව ඕන මේ වගේ අවස්ථාවට ටෙස්ට් එකක් කරන්න පුළුවන්. නමුත් ටෙස්ට් එක කරන අය ඒකට වංචනිකව ඒක හෑල්ලු කරලා, ඒකට විහිළු කරලා, සමච්චල් කරලා, ඒ කඩාකප්පල් කළා. නමුත් මම දන්නවා ලංකාවේ බහුතර ජනතාව මා විශ්වාස කරනවා. කොකේන් වලට සම්බන්ධයි දේශපාලඥයෝ ඉන්නවා. ඒ අය මං හිලිදරව් කරනවා ළඟට. මම අවශ්‍ය තැන් වලට හිලිදරව් කරන්න ඉවරයි. පාවිච්චි කරන අය විතරද තමයි දෙන්නේ? පාර්ලිමේන්තුවේ ගෙන්නන පරිමාණය එක්කෙනෙක් ගැන දන්නවා. ඔහු එකපාරක් කතා අහු වුණා. එතකොට මහින්ද රාජපක්ෂ මහත්මයා ගිහලා එතුමාව බේරගත්තා. නමුත්
ඔහු මහා පරිමාණයේ ගෙන්නන කෙනෙක් කියලා තමයි ආරංචි වෙලා තිබෙන්නේ. ඔබතුමා හිතනවාද අපේ රටෙන් කුඩු මද්රවි තුරන් කරන්න පුළුවන් කියලා? ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ගෙන්න කට්ටිය ඉන්නනම් කුඩු ගහන කට්ටිය ඉන්නනම් කොහොමද තුරන් කරන්න රටින්? මේක බොහෝ රටවල අර කවුද පැබලෝ එස්කෝබා කියන කොලොම්බියාවේ පවා මේක තිබුණා. මේක මේක අපේ රටට විතරක් මේ සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඉන්දියාවේ තියෙනවා, චීනේ තියෙනවා, ජපානේ තියෙනවා, යුරෝපේ බොහෝ රටවල මේවා තියෙනවා. නමුත් ඒ රටවල ජනාධිපතිතුමා කිව් විදිහට දැඩි නීතියක්. චීනේ කෙලින්ම මරනවා, සිංගප්පූරුවේ කෙලින්ම මරනවා. එතකොට ඇමරිකාව වගේ රටවල දැඩි දඬුවම් තියෙනවා. ඉතින් මම හිතන්නේ ජනාධිපතිතුමා අද ප්‍රකාශ කරපු විදිහට එතුමා ලිස්ට් එකක් අදලා ඉවරයි කියලා කිව්වා. මේවට දැඩි දඬුවම් මම පැමිණිය යුතුයි. එතකොට මේව නවත්තන්න පුළුවන්. නැතුව නැතොත් මේ පුද්ගලයන් ගෙනගෙන ආපු ගමන් අපේ රටේ ඉන්න ගෞරවනීය නීතිඥ ප්‍රජාව ඇන්ටිසිපේටරි බේල් ගන්න. ඒ කියන්නේ අපේක්ෂිත ඇප ගන්නවා. ඊට පස්සේ මම දැක්ක මදුස්ගේ පුංචි අම්ම ළඟදී මගේ බෑනවද නැහැ මගේ පුත් පුංචි අම්මා මේකත් දැලා මගේ මුණුපුරාව අත්තරංගුවට ගන්න බැරි වෙන්න ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩු වුණා කියලා මේ විසමන්දා. ඉතින් මම කියන්නේ කුණු නවත්තන්න ඔබ කිව්වා වගේ පාර්ලිමේන්තුව, පළාත් සභාව, එතකොට නීතිපති දෙපාර්තමේන්තුව, ඒජස් ඩිපාර්ට්මන්ට් එක, උසාවිය, විනිසුරුවර, නීතිඥයන් ඇතුළු අපිට සියලුම ජනතාවගේ, බහුතර ජනතාවගේ සහයෝගය අවශ්‍යයි. නැත්තම් කරන්න බෑ. මොකද මම දැක්ක ළඟදී මේ කැලණිය පන්සල ළඟ පාසක අම්ම කෙනෙක් මල් විකුණනවා. යටකොඩු තියෙන කොහොවල මේක කළු බෝයිල හොස්පිටල් එකේ වැසිකිළිය තුල ස්වාමීන් වහන්සේ කෙනෙක් කුඩු ගාලා අහු වුණා. ඉතින් ඒ වගේ විවිධ තලවල අද නළු නිළියන් කලාකරුවන් මේකට ඇබ්බැහි වෙලා තිනවා කියලා කනගාටුවෙන් කියන්න පුළුවන් සමහර කලාකරුවන්. එතකොට ක්‍රීඩකයන්, එතකොට ක්‍රීඩකයන් ළඟදිත් අහු වුණා ක්‍රීඩකයන්, එතකොට දේශපාලඥයන්, එතකොට ආධිමික නායකයන්, මේ බොහෝ මේ තලවලයි මේකට සම්බන්ධයි. ඉතින් මාධ්‍යයෙන් සහයෝගය බලාපොරොත්තු පුනරුත්ථාපන රීහැබිලිටේෂන් ක්‍රියාවලිය වෙන රටවලක් තියෙනවා. ලංකාවේ ඉතින් මං හිතන්නේ රීහැබිලිටේෂන් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒකත් හොඳ වැඩක්. මම දන්නේ කොච්චර දුරට ඒක සාර්ථක වුණා. තව දවස් හතරයි තියෙන්නේ. අයවැය ඉතින් දවස් හතරයි. ඔතුමාලා රාජ්‍ය කරනවා කියලා ඉතින් අනිවාර්යෙන් දෙන්න ඕනේ. මේ 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 පොඩි පොඩි මෛත්‍රීපාල ජනාධිපතිතුමා එක්ක පොඩි පොඩි ඒ වයිතින් අලුත බැඳ ජෝඩෝගෙත් තියෙනවනේ. ඒවා නිකන් කතා පමණයි. නමුත් මේ ආණ්ඩුව දිගටම පවතින. මම හිතන්නේ මේ ප්‍රශ්නයක් වෙන්නේ අයවැයේදී පස්වෙනිදා හොඳ උත්තරයක් ලැබෙයි. බහුගෙටිකේ මරදනවා කියලා කිව්වට කන්නේ හරියන්නේ නැහැ. ඒක මම හිතන්නේ